මහජනාරක්ෂක ඇමති හැටියට එතුමා මගේ නම දෙපාරක්ම සඳහන් කළා ඒ නිසා මම මේ දෙක කියන්න ඕනේ මේ සරත් වොන්සේකා මන්ත්‍රීතුමා මේ කිව්වේ ටින්කරින් ලසන්ත කියන ඒ දාමරිකයාගේ ඝාතනය ගැන ඉතින් මම දැනගෙන හිටියේ නැහැ සරත් වොන්සේකා කියන්නේ මේ ටින්කරින් ලසන්තගේ සමීප මිතුරෙක් කියලා ඒ මොකද මොකද මේ එයා තමයි මේ සන්ෂයින් සුද්දා කෙනෙක් කියලා මැරුවේ ඒ වගේම තමයි මංකොල්ල 11ක් කළා ඒතර ඒකෙදී ඒ ඒ ටින්කරින් ලසන්තව ටින්කරින් ලසන්තව අත්අඩංගුවට ටින්කරින් ලසන්තව අත්අඩංගුවට ගන්න කියලා නොකියපු සරත් වංශේකා එයා ඝාතනය කළාම දැන් මෙතන දුක් වෙන්න හදනවා ඉතින් ඒ පොලිසිය තමයි අල්ලගෙන සංගවා ගත්ත ආයුධ ගෙනියන්න හදනකොට තමයි ඔව්ව මේ ඝාතනය ලක්ුණේ ඒකෙන්ද තමුන්නාසේ මගේ පොලිසිය නිවටයි කියලා කියන්න එපා තමුන්නාසේගේ නිවටකමයි කුහකමයි කොහොමද කියලා මුළු ජනතාවම දන්නවා ඉතින් මේක අපි හොරෙන් කරපු එකක් නෙමෙයි ගරු කතානායකතුමනි මේක අධිකරණ වෛද්‍ය නිලධාරී මේක පරීක්ෂණය කළා දැන් මේකට උත්තර දෙන්න මට අවසර දෙන්න තව විනාඩි දෙකක් එතකොට මහේස්ත්‍රාතුමිය මේකට පරීක්ෂණය කළා ඉතින් ඒක නිසා අද තීරණ පත්‍රයේ හරක් කතා කියන එකලා පිස්තෝල 20ක් ගෙනාවා කියලා ඒ පිස්තෝල 20 ගේන්නේ ගරු මේ කතානායකතුමනි මේ ජනතාව මරන්න ඒකෙන්ද මේ පිස්තෝල 20ත් අපි කොහොමද හොයා ගන්නව එහෙම නුකටත් මේ වගේ සිද්ධීන් වෙන්න පුළුවන් ඒක නිසා මගේ පොලිසියට ඔබතුමා බොරුවට නිවටයි කියලා චෝදනා කරන්න එපා ඔබතුමා ආරක්ෂක අමාත්‍ය හැටියට පොඩ්ඩක් ඉන්න මගේ කතා කරන කයි ඉන්න ඇයි ඔය පොඩ්ඩක් ඉන්න ඔයා ඉන්නේ පොඩ්ඩක් මම ඔයාට විරුද්ධ කලේ නෑනේ මම ඔබතුමාට විරුද්ධුන්නේ නෑ ඇයි අහන් ඉන්න බැරිද අහගෙන ඉන්න පොඩ්ඩක් නෑ තමුන්නාසෙ ඉන්න මම කතා කරනවා ගරු කතාන පුතුමි මෙතුමා මේ ආරක්ෂක අමාත්‍ය වෙන්න සිහිනමවනවා මෙතුමා යහපාලන රජයේ මහජන ආරක්ෂක අමාත්‍ය වෙන්න සිහිනමැව්වා නමුත් යහපාලන රජයේ දුන්නේ නැහැ මොකද මිනිහාගේ හැටි දන්නේ හින්දා ඒකින්දා එය ආරක්ෂක අමාත්‍ය වෙන්න දැන් සිහිනමවනවා අන්තර තමයි ඒක ඉවර නැකන් ඉන්නේ තමයි තව එකක් කිව්වා මගේ ලේකම් ගැන කිව්වා හිතේ අත් වශයෙන්ම ලේකම් ගැන චෝදනා අපමණයි ඒක තාම ඔප්පු වෙලා නැහැ ඒක නිසා තමයි යා වස් කරලා දැන් CID එකට දැම්මේ කරුව මේ කතානායකතුමනි අපි මේ මම අවුරුදු 35ක් නාවිකන්දාව හිටියා අවුරුදු 4ක් සිවිල් ආශ්‍රය බලකාය හිටියා අවුරුදු 5ක් අම්පාරීට අපිට කිසිම දූෂණ චෝදනාවක් නැහැ මෙතුමාට වගේ දූෂණ චෝදනාවක් නැහැ මෙතුමා තමයි යුද හමුදාවෙන් යනකොට මේ යුද්ධ ඉවරනාට පස්සේ චීනෙන් ගෙනාව ආයුධ නවක් අවශ්‍ය නැති ඒක හරලන් යව ආරක්ෂක ලේකම්තුමා ඒක තමයි ආරක්ෂක ලේකම්තුමාටම තරහා වුණේ ඒකෙන් ලැබෙන කොමිස් තමයි අර ලංකා බැංකුවේ ලොකරකේ තිබ්බේ ඉතින් තමුසේ වීදුරු ගෙවල් වල ඉඳන් ගල් ගහන්න එපා කියලා මං කියනවා හරි බොහොම ස්තුතියි මේකේ තියෙනවා මෙතුමා අර ලයියා කියන අප දරු අපරාධකාරයාගේ මල්ලි එක ගිහිල්ලා මේක පොයින්ට් එකක් නෑ ඒ පොයින්ට් එකක් නෑ මෙතුමා එතකොට ඒක එක අනිත් පැත්තෙන් මෙතුමා මට කිව්වා නිවට පොයින්ට් එකක් නෑ ලස්ස අපේ පොයින්ට් ෆෝර් එකක් නෑ ඔබතුමායි කතා වෙන්නේ නෑ පොයින්ට් ෆෝර් එක හා එන ඒකට උත්තර දෙන්න හා ඒකට උත්තර දෙන්න මට සප්පර 10ක් දෙන්න හා ඒකට උත්තර දෙන්න නිවටය කවුද කියලා රටේ ජනතාවගෙන් අහන්න හරි බොහොම ස්තුතියි මේ සරත්ද කියලා අනුමාදෙන මැතිමා